අනාගතයේ සෝදායි විශ්‍රාම දිවියකට ඔබ වර්තමානයේ සිටම සැරසෙන්න. ඖෂධ ආහාර විදිහට ගන්න උනොත් කොහොම වෙයිද? මේ කොයි රෝගී තත්ත්වයටත් ඒ හේතු වෙන්නට පුළුවන්. බොහෝ හේතු කාරණා අධිරුධිර පීඩනයට හේතු වෙනවා වගේම මේ සඳහා අපේ ප්‍රවීණගත සාධකත් හේතු වෙන්නට පුළුවන්. ඉතින් ග්‍රෑම් 5කට වඩා ලුණු ප්‍රමාණය ඔබ දවසකට ශරීරයට ගන්නවා නම් ඔබට අධිරුධිර පීඩනය හෙවත් අතිරක්ත ඡාපය වැළඳීමේ හැකියාව තිබෙනවා. අතිරක්ත ඡාපයෙන් අධිරුධිර පීඩනයෙන් වැළකෙන්නට ඔබ මොනවද කළ යුතුද? ඖෂධයම ආහාරයක් වෙනවා, ආහාරයම ඖෂධයක් වෙනවා. අපි ආහාර ගන්නේ ඖෂධ විදිහට. යම් දවසක ඔබට ඖෂධ ආහාර විදිහට ගන්න උනොත් කොහොම වෙයිද? එහෙනම් අද අපි කතා කරන්නේ ඖෂධ ආහාර විදිහට ගන්න වෙන රෝග තත්ත්වයක් ගැන. ඒ තමයි අතිරක්ත ඡාපය හෙවත් අධිරුධිර පීඩනය. සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර පීඩනය සාමාන්‍ය ව්‍යවහාරයට අනුව නවීන විද්‍යාවේ අපි සඳහන් කරන්නේ රසදේ මිලිමීටර 120ත් 80ත් යන අගයන්. යම්කිසි කෙනෙක්ගේ මේ අගය 140ත් 90ත් කියන අගයට වඩා ඉහළට යනවා නම් අපි හඳුන්වනවා ඒ පුද්ගලයා අධිරුධිර පීඩනයෙන් හෙවත් අතිරක්ත ඡාපයෙන් පෙළෙන කෙනෙක් කියලා. ඉතින් ඔබ මගෙන් අහයි මේ අධිරුධිර පීඩනයේ හෙවත් අතිරක්ත ඡාපයට හේතු වෙන හේතු කාරණා මොනවාද කියලා. එහෙනම් අපි කතා කරමු ඒ සඳහා හේතු කාරණා. යම්කිසි කෙනෙක් තමන්ගේ ආහාර වගේම විහරණ හෙවත් පුරුදු, ඒ වගේම ඇබ්බැහි වැනි දේවල් පාත්ගෙන යනවා නම් වැරදි විදිහට මේ කොයි රෝගී තත්ත්වයටත් ඒ හේතු වෙන්නට පුළුවන්. යම් කෙනෙක් ලුණු හෙවත් ලවණ බහුල ආහාර අධික ලෙස ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයාට අතිරක්ත ඡාපය හෙවත් අධිරුධිර පීඩනය වැළඳීමේ හැකියාව බොහොමයි. ඒ වගේම තෙල් බහුල ආහාර, නැවත නැවත එකම තෙලින් බදින ලද ආහාර අපි ශරීරයට ගන්නවා නම් ඒ පුද්ගලයාට මේ අතිරක්ත ඡාපය හෙවත් අධිරුධිර පීඩනය කියන රෝග තත්ත්වයේ වැළඳීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් අපේ ශරීරයේ ශිරා සහ ධමනීවල ඇතිවන අවරෝධ වීම මේ සඳහා හේතු වෙන්නට පුළුවන්. බොහෝ හේතු කාරණා අධිරුධිර පීඩනයට හේතු වෙනවා වගේම මේ සඳහා අපේ ප්‍රවීණගත සාධකත් හේතු වෙන්නට පුළුවන්. ඔබගේ මව් පාර්ශවයට හෝ පිය පාර්ශවයට අධිරුධිර පීඩනය තිබෙනවා නම් අනිවාර්යෙන් ඔබටත් ඒ සඳහා අවදානම් සාධකයක් තිබෙනවා. එහෙනම් ඔබේ ආහාර වේලත් ඒ අනුව සකසා ගත යුතුයි. සාමාන්‍ය කෙනෙක්ට දවසකට අවශ්‍ය ලවණ ප්‍රමාණය තේ හැඳයි. කියන්නේ අපි ව්‍යවහාර භාෂාවෙන් කිව්වොත් ග්‍රෑම් 5යි. ඉතින් ග්‍රෑම් 5කට වඩා ලුණු ප්‍රමාණය ඔබ දවසකට ශරීරයට ගන්නවා නම් ඔබට අධිරුධිර පීඩනය හෙවත් අතිරක්ත ඡාපය වැළඳීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ නිතර නිදිවරණ කෙනෙක් නම්, සුවනින්දක් ඔබට නැත්නම් ඔබ අධිරුධිර පීඩනය අතවනවා වෙන්නට පුළුවන්. තවත් හේතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ තමයි ඔබ නිතර කේන්තියෙන් පෙළෙන කෙනෙක් නම්. ඒ කියන්නේ ඔබේ මානසික තත්ත්වය ව්‍යාකූල නම්, ඔබ සුවදායි මානසික මට්ටමක නැත්නම් අනිවාර්යයෙන්ම අධිරුධිර පීඩනයට අතවනන හේතු කාරණයක් වෙනවා. එසේනම් මේ සඳහා ඔබ අනිවාර්යෙන් කළ යුත්තේ අතිරක්ත ඡාපය හෙවත් අධිරුධිර පීඩනයට හේතු කාරණා වන ආහාර විහරණ හෙවත් ආහාර සහ පුරුදු ඔබේ ජීවන රටාවෙන් ඉවත් කරගෙන ඒ සඳහා සුදුසු ආහාර සහ පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගන්න. විශේෂයෙන් සඳහන් කළොත් තව යමක් තිබෙනවා. ඔබ යම්කිසි දෙයකට ඇබ්බැහි වෙලා නම් ඒක මත්පැන් වලට වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඩිජිටල් තිර සඳහා ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ වගේ ඇබ්බැහි වීමත් අතිරක්ත ඡාපය හෙවත් අධිරුධිර පීඩනය සඳහා බලපානවා. අනාගතයට ඔබට නිදුක් නිරෝගීව අධිරුධිර පීඩනයෙන් තොර පුද්ගලයෙකු හැටියට පියනගන්නට නම් මේ කියූ හේතු කාරණා වලින් තොර වෙලා නිරෝගී නිවැරදි ජීවන රටාවක් පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. අපි කතා කළේ අධිරුධිර පීඩනයට හේතු හෙවත් අතිරක්ත ඡාපයට හේතු වෙන කාරණා ගැන. එහෙනම් අපි දැන් කතා කරමු අතිරක්ත ඡාපයෙන් අධිරුධිර පීඩනයෙන් වැළකෙන්නට ඔබ මොනවාද කළ යුත්තේ කියලා. ඔබ අනිවාර්යෙන් සුව නිින්දක් ලබා ගන්න. අඛණ්ඩ පැය 6ක 7ක සුව නිින්දක් ලැබෙනවා නම් ඔබට ඔබේ මනස නිවැරදි ව්‍යාකූල තත්වෙන් තොර වෙලා නිවැරදි වෙලා ඔබට අධිරුධිර පීඩනයෙන් මිදෙන්නට අවශ්‍ය හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ ආහාරය සකසා ගන්න. ඔබ තෙල් සහ ලවණ හෙවත් ලුණු බහුල ආහාරයට ගන්න කෙනෙක් නම් අද සිට ඒ තත්වෙන් මිදෙන්න ඔබේ ශරීරයට දිනකට අවශ්‍ය තෙල් සහ ලුණු ප්‍රමාණය පමණක් පරිභෝජනය කරන්න. විශේෂයෙන් අපේ බොහෝ වෙළඳසැල් වල තියෙන ෂණික ආහාර ඔබ ආහාරයට ගන්නට එපා. බොහෝ විට නිවසේ පිළියෙල කරගත දේශීය ආහාරයක් මත යැපෙන්න. ඒවගේම ඔබ එළඟ තෙල් සහ තල තෙල් යෙදූ ආහාර නිරන්තරයෙන් ආහාරයට ගන්න පුරුදු වෙන්න. ඒ සඳහා ඔබ සාත්මය කෙනෙක් නම්, ඒ කියන්නේ ඔබට එළඟ තෙල් සහ තල තෙල් පත්‍ය කෙනෙක් නම්, ඔබ නිරන්තරයෙන් ඒ ආහාරයන් සඳහා යොමු වෙන්න. ඒ වගේම දවසකට ඔබ ගන්න තේ වේලක් වෙනුවට ඔබට පුළුවන් නම් බෙලිමල් වීදුරුවක්, කොත්තමල්ලි තඹපු වතුර වීදුරුවක්, බාර්ලි වීදුරුවක්, කැඳ වීදුරුවක්, ඒ වගේම පළතුරේශ වීදුරුවක් පානය කරන්නට මම හිතන්නේ ඒ ඔබට ආහාරයක් විතරක් නෙවෙයි ඖෂධයක් බවටත් පත් වෙනවා. ඉතින් බොහෝ විට ශනික ආහාර සහ ශනික පාන වලින් මිදලා විශේෂයෙන් කෝලා වර්ග, ඒ වගේම කෝපි වගේ අපේ ශරීරයේ රුධිර පීඩනය වැඩි කරන ආහාර පාන වලින් බැහැර වෙලා දේශීය ආහාර වලට පුරුදු වෙනවා නම් මම හිතන්නේ අද රුධිර පීඩනයෙන් තොර නිදුක් නිරෝගී සැඳෑ සමයක් ගත කරන්න ඔබට හැකියාව ලැබෙනවා. සැඳෑ සමය විතරක් නෙමෙයි අනාගතයට බලපාන වර්තමානයේ හැසිරීම. ඒ නිසා තරුණ ඔබත් අදම මේ දේවල් හිතට අරගෙන නිදුක් නිරෝගී විශ්‍රාම සුවයක් සඳහා අතිරක්ත ඡාපයේ හෙවත් අදිරුදුර පීඩනයෙන් නිදිලා සුව දිවියක් ගත කරන්න අදම සූදානම් වෙන්න. අනාගතයේ සුවදායි විශ්‍රාම දිවියකට ඔබ වර්තමානයේ සිටම සැරසෙන්න. ඔබේ තරුණ කාලයේදීම අතිරක්ත ඡාපයේ හෙවත් අදිරුදුර පීඩනයෙන් තොර විශ්‍රාම සමයකට හැඩගස්වා ගන්න. එසේනම් මේ සඳහා ඔබට හිතායු, සුඛායු, දීර්ඝායු. අයිබෝවන්.